දැන් ඔයා 6 දිනක් වගේ වැඩ කරන්න ඕනි. අද 6 දෙනා. හරි විවාහ වුණාන් පස්සේ ගොඩක් ආය එනවා මේ ඒගොල්ලෝ ඔබ කියාගෙන ඉන්නේ ওই කතන්දර ටික තමයි මට කිසිම කතා කරන්නේ නැහැ මට කිසිම සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ මට අගයන්නේ නැහැ මට කිසිම දෙයක් දෙන්නේ නැහැ. එයා මට කිසිම පක්ෂපාතී පවක් පෙන්නන්නේ නැහැ කියන මාව අගයන්නේ මේ කතන්දර ගොඩාක් දේවල් ඒගොල්ලෝ කියනවානේ. එතකොට මේ මෙවැනි දෙයක් තුළ ඇත්තටම තියෙන්නේ අර කිව්ව එකක්වත් නැහැ නේ. දැන් අපි කතා කර කර ආපු කාරණා පහක් තිබ්බනේ. පහෙන් එකක්වත් නැහැ. බිඳුවයි. ඒ නිසා දැන් අපි මොකද කරන්න ඕනේ? ඒක ওই ගමේ කොටේ තේරෙන විදිහට කතා කරලා ඒගොල්ලන්ට මේක කියලා දෙන්න ඕනේ. බහු දේවල් කියලා දෙන්න තේරෙන්නේ නැත්තම්. පළවෙනි එක තමයි ඒගොල්ලන්ට දරුවෝ අර විවාහ වුණාට පස්සේ අපි කියනවා අම්මා තාත්තා දරුවෙකුට සලකන විදිහට සලකන්නේ කියලා. දරුවෙකුට කොහොමද සලකන්නේ? යාට බොහොම අනුකම්පාවෙන් ආදරෙන් ආගල හුරතල් කරමින් කතා කරමින් ආදරෙන් සලකනවානේ. අන්න ඒ විදිහට සලකන. එතකොට අපි කියන තව විදිහකට ඔයා මේ ළමයෙක් අම්මා තාත්තට සලකන විදිහට සලකන්නේ කියලා. ඒ කොහොමද? ඒතර සමහර ළමයි අම්මා තාත්තට සලකන්නේ නැහැ. නමුත් අපි කියන කතාව තමයි අර හොඳ ළමයා ළමයි ඉන්නවා අම්මා තාත්තට බොහොම ගරුත්වයෙන් කී කරු අම්මා කියන දේ අහගෙන අන්න ඒ විදිහට අන්න ඒ චරිතෙත් මෙතෙන්ට ඕනේ. හරි? යාර ඉස්සලා කිව්ව අපි මේ පක්ෂපාති බව අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි තව එකක් කියනවා ඕගොල්ලෝ මේ ගුරුවරයෙකුට සලකන විදිහට තමගේ බිරිඳට පුරුෂයාට සලකන්නේ කියලා. මොකද ගුරුවරයට සලකන්නේ? ගුරුවරයා උපදෙස් දෙනවනේ. ගුරුවරයා උපදෙස් දෙනවා, මාර්ගදර්ශනයක් දෙනවා, කියලා දෙනවා, පෙන්වා දෙනවා, අයව කරනවනේ ගුරුවරු. ඒකට මේ ගුරුවරයා කියන විදිහ තමන් ගුරුගරුත්වයෙන් වගේ ඒ තමන්ගේ පුරුෂයා බිරිඳ දිහා බලන. ඒකට ඔන්න ඒක ආදරවන්තය ආදරමයි. මොකද එයා තමහට උපදෙස් දෙනවා. සමහරට මේ මෙයාගේ මෝඩ උපදෙස් කියලා හිත හිතා හිටියට සමහර ඒවා වඩා වටිනා. සමහර ඒවා නොවටිනා වෙන්න පුළුවන්. නමුත් බොහෝ දේවල් මාර්ගදර්ශනයක් ඒක. සමහර තමා පිරිමියා, තමා ගෑණිය, තමා උසස් කෙනෙක් නම් මේ බැඳපු එක නම් මුකුත් දන්නේ නැති කෙනෙක් එහෙම හිතලා මේ වැඩේ කරන්න බෑ. මොකද ඒ උගත්කම බුද්ධිමත්කමට වඩා සමහර ඒ අතර තියෙන ආදර සම්බන්ධතාවෙන් ලබා දෙන දැනුම සිමං ඉගෙන ගත්ත දෙනේ නොදන්න බිරිඳක් පුරුෂයෙක් ලබා දෙන දැනුම නැත්තම් මාර්ගදර්ශනය සමහර ජීවිතය ගොඩ යන්න ආරක්ෂා වෙන්න අනුතුරු වලින් බේරෙන්න හේතු වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ ගුරුවරයෙක් විදිහට ඒ ආදරේ දෙන ඊට සහෝදර සහෝදරිය වගේ. ඒ කියන්නේ සහෝදර සහෝදරයන්ට අපිට ඕන දෙයක් කියන්න පුළුවන්. නේද? හොදරයා කිව්වයි කියලා අපි මෙහෙම අයියේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අක්කා නංගි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කිව්ව කියලා ඒගොල්ලෝ තරහා වෙන්නේ නැහැනේ. ඒකට අන්නේ වගේ මේ යම් දෙයක් කිව්වහම ඒ තරහා නොවන ස්වභාවයක් අහුම්කන් දෙන ලිස්නින් හැකියාවක් තියෙන්නට ඕනේ. හරි ඉස්සලා කිව්වෙත් අපි ඒකනේ පක්ෂපාතීතාවය තුළ තමයි අහුම්කන් දීමේ හැකියාව. හොඳට අයි කන්ටැක්ට් තියාගන්න අහුම්කන් දීමේ හැකියාව ඒක තියෙන්නට. ඒතකොට ඊට පස්සේ අපි තව දෙයක් කිව්වා සර්වන්ට් සේවකෙක් වගේ. දැන් සේවකව ඉන්නවනේ සේවකව මොකද කරන්නේ? සේවකව අනිත් අයට ගෙදර ගෘහණි ප්‍රධානීන්ට ගරුත්වයෙන් ඒ සේවා කටයුතු ටික කළාද? හරි. අපි මේ දේ කරනවා, අර දේ කරනවා, ඒ කරගෙන යනවා ඒ වැඩේ. ඒතර එහිදී අපි අර කිව්වේ act of services. act of services. يعني පුළු අර වැඩ කරන ඒවා කරලා දෙන්න. හරි අවශ්‍ය වෙලාවට කරලා දෙන්න, මේවා හදලා දෙන්න. තනියම මෙයා කාන්තාව, මෙයා පුරුෂයා, මෙයා මාන්සියලාව අයා මෙහෙම වුණා එහෙම කියන්නේ නැතුව තම තමන්ට පුළුවන් විදිහට අර ඉදිරියෙන්දා ඒ උදව් කිරීම සැලකීම කරන්න. තමන්ගේ බිරිඳට බත් බෙදලා ගෙනත් දෙන එක, අත හොදලා දෙන එක, ඒක කැමලක ළඟට ගෙනත් දෙන එක එහෙම කරන්න අවස්ථා ඇති වුණාම ඒවා නොකර ඉන්න එපා. මොකද ඒක මේ අමුතු මේ කාන්තාවක් කියලා එහෙම මේ බිරිඳ මට ඕනේ හිතට එව්ව කොහෙද මාත් එක්ක මේකොල්ල ඉන්න ඕනේ මේ අය ගෑනු එහෙම කියලා එහෙම එකක් නැහැ මෙතන. මේ මිනිස්සුයෝ ඉන්නේ ඒ කාන්තා පිරිමින්නේ ලිංගික ඉන්ද්‍රියන් වලින් පමණයි සහ එයාලගේ රෝල් නැත්නම් චරිතවල පමණයි. අනිත් අය ඔක්කොම මිනිස්සුයෝ. මේ මිනිස්සයාට මිනිස්සෙක් ගරු කරන්නේ. ඒකට අපි දන්නවා ජපානේ මේ මිනිස්සු අනිත් අයගේ ඔළුව නමලා ගරු කරනවා. ලෝකේ කවුරු ආවත්. ඉතින් තමන්ගේ බිරිඳට තමන්ගේ පුරුෂයාට එහෙම ගරු කරයි කියලා ප්‍රශ්න නැහැ නේ. ජපානේ ලොකු මිනිස්සුත් ගරු කරන්නේ නේද? ගොඩක් දෙනෙකුට මේ කතාව කියනකොට ඒගොල්ලෝ මට කියන දේ තමයි මේ මං ඒව කරන්නේ නැහැ. එහෙම කොහොමද මේ ගෑනු විදියට ඉන්න ඕනි. මම ඒව කරන්නේ නැහැ. ඌවා මේ බාල දෙකේ වැඩ කියලා එහෙම ඔන්න සමහරු කියනවා. මොකද එහිදී අපි කියන්නේ යාගෙන් අහනවා අපි දැන් ඔයා මේ බෝධියට දන ගහලා වඳිනවද? පල්ලියට ගිහිල්ලා ඔළුව තියලා වඳිනවද? ඔව් අපි ඒව කරනවා. අපි මේ නියම බෞද්ධ, අපි නියම මුස්ලිම් අය කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් හොඳයි එහෙම කරන්න පුළුවන් නම් දැන් ඒ බෝධිය හරි
ඒ පල්ලියේ හරි අවස්ථාවක් වූ අපි ඒ මොහොතේ ඒ මොහොතේ මේ උඩ උදව් කරන සම්කමක් නැහැ අපි යම් ගෞරවයකට යම් ප්‍රාර්ථනා මතින් යම් චරිතයකට ඉව කරාට පුද්ගලිකවිල්ලා ඒ බෝධිය හරි ඔය ස්ථාන හරි අපිට උදව් කරන්නේ ඒ නමුත් මේ උදව් කරන සැබෑ දෙවඟන දේවතාවා ඉන්නව ළඟ අනිත් කවුරුත් උදව් කරේ නැතත් ඒගොල්ලෝ උදව් කරන හරි ඒ නිසා එනහට ගරු කරන්න ප්‍රශ්නයක් නැහැ වාඩ පුළුවන් නැතෙන්ද ගරු කරන්න මේ වාඩ හදිසි ප්‍රතිකාරයක් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයක්වත් නැති ලබා ගන්න නොහැකි තැනකට වන්දනාමාන කරන්න පුළුවන් නම් හරි ඇයි මේක මේකට ගරුත්වයක් දෙන්න බැරි කියලා අපම එතන ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙනවා ඒස මතක තියාගන්න ඔන්න ඔය කාරණාව අපිට ඉතාම වැදගත් වෙනවා ඊටස අපි කිව්වා දැන් ඔන්න චරිත රඟපාන්න නේ එතකොට අන්තිමට තමයි අර කිව්වා වගේ බිරිඳ පුරුෂයා ඒ ආදරවන්තය ආදරවන්තය ඔදෙගලගේ සාමාන්‍ය ෆිසිකල් ටච් එක පසිකල් ස්පර්ශය අනිත් අතර වඩා වෙනස් නේ ඉතින් ඒක ඒකේ ඒකෙත් සිද්ධාන්ත තියෙනවා ඒකෙත් විද්‍යාව තියෙනවා ඒකෙත් ස්ටේජස් තියෙනවා ඒකෙත් වර්ග තියෙනවා ඒකෙත් සමහර රෝග තියෙනවා ඒවා වෙනම විද්‍යාවක් ඉතින් අපි ඒකගෙන වෙනම දවසක කතා කරමු දැන් ඕගොල්ලන්ට වැටහුණා මෙන්න මේ වගේ චරිත කීපයක් තියෙනවා නේද සමාගයේ මේ අම්මා තාත්තා වගේ දරුවෝ වගේ ඊට පස්සේ වැඩිහිටියෝ වගේ නැත්නම් ගුරුවරු වගේ ඊට පස්සේ සහෝදර සහෝදරියෝ වගේ ඊට පස්සේ තමගේ සේවකයෙක් වගේ ඊට පස්සේ බිරිඳ පුරුෂයා විදිහට මෙමතා පෙම්වතිය විදිහට බිරිඳ පුරුෂයා ඒකත් වෙනම කතාවක්නේ මෙමතා පෙම්වතිය විදිහට ඒ විදිහට ඔන්න ওই කාරණා ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ආකාර හතකින් සලකන්න මතක තියාගන්න